මග්දලාහී ගණිකාවට ගල් ගහද්දී ජේසුස් වහන්සේ එතෙන්ට ඇවිල්ලා කිව්වේ ක්ලේශයෙන් කිලුටු නොවිච්ච අතකින් පළවෙනි ගල ගහන්න කියලා. ඒ කියන්නේ මේ වැරදිකාර ගැහැණියට ගල් ගහද්දී ගල් ගහන මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා ඔගොල්ලෝ වැරදි කරලා නැත්තම් ගල් ගහන්න. ඒ කියන්නේ ක්ලේශයෙන් කිලුටු නොවු අතකින් කියන්නේ. එතකොට එතන ජීසස් එහෙම නැත්තම් ජේසුස් වහන්සේ ගන්නේ පීඩිතයාගේ පැත්ත. තව තැනකදී අර පිනට මිනිසු යම් යම් දේවල් දම් දෙද්දී ජේසුස් වහන්සේ කියනවා දම් දෙන මුදල ගැන නෙමෙයි හිතන්න ඕනි දම් දෙන ප්‍රතිශතය ගැන කියලා. අරයා දාපු ගාන පොඩි වුණාට ඇය ගාපු තිබ්බ සම්පූර්ණ මුදල දැම්මා. එතකොට එයා දාපු ප්‍රතිශතය වැඩි. ජේසුස් වහන්සේ උපදිනවා කියලා ආරංචියක් ගිහිල්ලා තියෙද්දී රජ පවුලේකට සූදානම් වෙද්දී උන්වහන්සේ ඉපදුනේ ගව මඩුවක. මට ඔය කතා තුරෙන්ම කියන්න ඕනේ. ජේසුස් වහන්සේ කියලා කියන්නේ පීඩිතයාගේ ඇත්තම දුප්පත් මිනිස්සයාගේ නියෝජනයක් මිසක් ආ. ජේසුස් වහන්සේ කියන්නේ සල්ලිකාරයාගේ නියෝජනයක් නෙවෙයි. ඒ නිසා තමයි උන්වහන්සේ ජීවිතේ හැම තැනකදීම ඇත්තම දුප්පතාව වෙනුවෙන් පෙනී හිටියේ. ඇත්තම පීඩිතයා වෙනුවෙන් පෙනී හිටියේ. මේ පාර නත්තලට තාම වැඩි කාලයක් නෑ. මට දුකයි පන්තියේ දරුවන්ට මේ විදිහට නත්තලට මේ පණිවිඩය කියන්න වෙච්ච එක ගැන. ඔබට මතකයි ඔබ 2020 දරුවෙන් මේක බලන් ඉන්නව නම් සහ 21 දරුවෙක් මේක බලන් ඉන්නව නම් අපි ගිය පාර පන්තියේ ඕගොල්ලොන්ගෙන් සල්ලි එකතු කරලා නේද පන්තිය වෙනුවෙන් අපිත් මම සල්ලි දාලා අපි දුප්පත් පවුල් වලට ඇඳුම් බෙදුවා පල්ලියන්න කියලා. දරුවා අද මේ පාර එක කරන්න විදිහක් නෑ පන්ති නිවාඩු හන්දා. මම ඔබට යෝජනා කරන්නේ මම ගිය පාර දීපු පණිවිඩේමයි අද වෙනස් විදිහකට දෙන්නේ. ටිකක් කල්පනා කරලා බලන්න. ජීසස් ඉපදුනේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නම් උන්වහන්සේගේ උපත සමරන්න නත්තල් දවසේදී ඇත්තම දුප්පතාට පල්ලියන්න පුළුවන්ද? පල්ලිය කියලා කියන්නේ නත්තල් දවසට ඒක සුර විමනක් වගේ ලස්සනයි. තමන්ට තියෙන ලස්සන මැදුම් ඇඳගෙන තමන්ට පුළුවන් උපරිම මේකප් එක දාගෙන ලස්සනම ආභරණ පැරඳගෙන එක එක්කන ඇවිල්ලා පල්ලියේ යාඥා කරද්දී පූජා වෙලාවේ ඇත්තම දුප්පත් මිනිස්සයා කල්පනා කරනවා ඇති මම කොහොමද පල්ලියට යන්නේ කියලා. ජීසස් ආවි දුප්පතුන් වෙනුවෙන් ඇත්ත දුප්පතාට එදාට පල්ලියට යන්න බැහැ. ඒ නිසා මම ගිය පාර මැදිහත් වෙලා කරපු වැඩේ මේ පාර ඔබට කටින් වචනකින් කියන්න උනාට සමා වෙන්න. කයිවාරුවක් ගහනවා කියලා හිතන්න නැතුව. මේ පාර නත්තලට ඇඳුම් ගද්දී ඇත්තටම පල්ලියන්න ඇඳුමක් ගන්න සල්ලි නැති මිනිස්සෙකුට ඇඳුමක් අරන් දෙන්න දරුවෝ. ඔබ ඔබේ ධනවත්කම මත උඩඟු වෙලා ඉන්නවා නම් ඔබ ඔබේ අධ්‍යාපනයේ මත උඩඟු වෙලා ඉන්නවා නම් ඔබ ඇත්තම කතෝලිකයෙක් නෙවෙයි. කතෝලිකකම පැත්තකින් තියන්නකෝ. ඔබ ඇත්තම මිනිස්සෙක් නෙවෙයි. ජීසස් කියපු දර්ශනයට පටහැනි මිනිස්සෙක්. ඔබ ඇත්තම උගතෙක්. ඔබ ඇත්තම මිනිස්සෙකුත් නෙවෙයි. ඒ වගේමයි මේ නත්තල් සීතලේ ජීසස්ගේ ආදරේ දැනෙන්න ජේසුස් වහන්සේ ලෝකෙට දේශනා කරපු ආදරණීය සංකල්පය තුල ජීවත් වෙන්න නම් ඇත්තම දුප්පතෙක් වෙනුවෙන් මේ පාර නත්තලට ඇඳුම් දෙකක් ගන්න සල්ලි වලින් එක ඇඳුමක් ඔබ අරගෙන මම යෝජනා කරනවා විතරයි ඉල්ලා හිටිනවා විතරයි අනිත් ඇඳුම ඇත්තම දුප්පත් මිනිස්සෙකුට දෙන්න මේක ඇඳගෙන පල්ලියන්න කියලා. ඔබට මතක ඇති අපි ගිය වර නත්තලට එහෙම දුප්පත් පවුල් වලට ඇඳුම් දුන්නාම එක පවුලකින් කිව්වා අවුරුදු 3කට පස්සේ මේ පාර නත්තලට අපිට පල්ලියන්න පුළුවන් කලින් අවුරුදු දෙකේම ඇඳුමක් නැති නිසා පල්ලියන්න බැරි වුණා කියලා. ලැජ්ජයිනේ. අලුත් අවුරුද්දට අපිට කැවිලි පෙවිලි වගේ නත්තලට පල්ලියන්න ඇඳුම කියන එක විශේෂයි කියලා මම හිතනවා. මම කතෝලිකයෙක් නෙවෙයි මට දැනෙන දේ හිතනවා. ගොඩාක් කතෝලික දරුවෝ ඉන්නවා මගේ ඉගෙන ගන්න. මම ඕගලොන්ට දෙන පණිවිඩය තමයි. නත්තල කියන්නේ දුප්පතුන්ගේ දවස. නත්තල කියන්නේ ඇත්තටම ජීසස්ට ආදරය කරන මිනිස්සුන්ගේ දවස. ඇත්තම දුප්පතෙක්ගේ හිත හදන්න. අන්න එදාට යාට හිතේ ඇත්තටම දෙවියන් වහන්සේ ජීවමානයි දෙවියන් වහන්සේගේ දර්ශනය ඇත්තටම අදහන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා. ඔබට සුබම සුබ නත්තලක් වේවා. සීතල නත්තලේ හමා ඇදෙන ආදරේ